පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේගොල්ලෝ ණය අරගෙන මේ රට තවත් ණය ගැති රටක් බවට පරිවර්තනය කරලා අනික් ආණ්ඩුවට පවරනවා ණය ගැනීමේ වගකීම. තා අපි බොහොම වගකීමෙන් මම කියනවා ආණ්ඩුව මේ කරන්න යන්නේ තවත් දූෂිත ගණදෙනුවක් ප්‍රසම්පාදන ක්‍රියාවලියට එරෙහිව විධිමත් ඇගයීමකින් තොරව කරන මේ කටයුත්තක් මේ මගින් අපේ මිත්‍ර රටවල් ජපානය වැනි අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපට නැති වෙන්න යනවා ඒ අයගේ ආධාර අපට නැති වෙන්න යනවා ඒ අනුව මේ අවුරුද්දේ අපේ සංචිත වලින් අපේ ආණ්ඩුව ඉතුරු කරපු සංචිත වලින් කොහොම හරි මේ ණය ගෙවා ගන්න පුළුවන් වුණත් ලබන අවුරුද්දට නම් රටට ගමනක් නැහැ ඒක තමයි මේ ඉක්මන් මැතිවරණකින් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම මම බොහොම පැහැදිලිව කියනවා ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම මේ රටේ සම්පත් රාජ්‍ය දේපල විකිණීම සඳහා ආණ්ඩුව දැනටමත් පිඹුරුපත් සකස් කරගෙන යනවා මේ දේපොළ ටික විකුණලා කොහොමද මේ ණය හිලව් කරගන්නේ කියලා. ඒට කලින් මේ මැතිවරණය පවත්වලා දේශප්‍රේමී කතා කියලා නැවත බලය තහවුරු කරගන්න තමයි හදන්නේ. ඒ නිසා අපේ ජනතාවට අපි කියනවා මේ රට අවුරුදු 70ක් හිතවත්තු බොහොම ඉහළ ප්‍රමිතියකින් යුතුව අඩු පොලි අනුපාත යටතේ අපට ණය ලබා දුන් ජපානය අපේ රටට ඉදිරි සංවර්ධනයේ විදුලි බල ශේෂ්ත්‍රේ ප්‍රවාහන ශේෂ්ත්‍රේ දුම්රිය ශේෂ්ත්‍රේ මාර්ග ශේෂ්ත්‍රේ ජල පද්ධති දියුණු කිරීමේ පැත්තේ මේ හැම තැනකින්ම මේ ජපානය එළවා ගැනීමේ කුමන්ත්‍රණයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද මේ රට දවන්ත ණය උගුලකට නැවත වටේකින් හසු වීම පමණයි මේක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ මේ සියල්ලම ධන ලෝභය කොමිස් ලෝභය බල ලෝභය විසින් මේ වැදගත් රටත් ඒ වැදගත් ආයතනයත් එළවා ගත්තම ලෝකයේ අනිකුත් වැදගත් මූල්‍ය ආයතන සියල්ලත් අපේ රටෙන් ඉවත් වෙලා ගිහිල්ලා රට දවන් තියෙන මූල්‍ය අර්බුදය තවත් දවන්ත මූල්‍ය අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා රට ණයගැති භාවයෙන් බංකොලොත් භාවය දක්වාම මේ ගෝඨාභය රාජපක්ෂ පාලනේ ගමන් කරමින් තිබෙනවා කියන එක අපි අපේ ජනතාවට අනුතරංගවීමක් විදිහට කරනවා.